මේ සිල්වම් මංකල් නේද? ආ වාහත්‍ය. මට ගුව වාහත්‍ය යනවා කියේ. එන්න ඇතු. ආ සෙත්. පාත්‍රය ඉතින් එච්චර හොඳ මදි මේ ගෙවල්. අකමැත්ත නැත්තම් පොඩව අඩිමුකම. මන් දන්නවා මාත්‍ය අපු කාරණ. මාත්‍යට වැඩක් වෙනව නම් මං කතාව කියන්න. පත්තරලෝ කොච්චර ලිව්වත් මේ ලෝකේ හදන්න බෑ මාත්‍ය. ලොකුම මාත්‍ය සක්කිලි කතාව තාම ඉවරනේ මාත්‍ය. මොකද මේ? මම ඒක තේරුම් ගත්තේ උඟක් ඉස්සර මාත්‍ය. ඉස්කෝලේ යන කාලේ. මම ඉස්කෝලේ ගියේ සිංගල් ඉස්කෝලේ මාත්‍ය. අද පාඩම උපසංස්කෘතිය. අපේ රටේ විවිධ ජාතීන් භාෂා ගොඩාක් කතා කරන අය ඉන්නවා. දැන් සිංහල භාෂාව කතා කරන අයගේ සංස්කෘතිය නෙවෙයි ද්‍රවිඩ භාෂාව කතා කරන අයගේ තියෙන්නේ. ද්‍රවිඩ භාෂාව කතා කරන අයගේ සංස්කෘතිය නෙවෙයි මුස්ලිම් භාෂාව කතා කරන අයගේ තියෙන්නේ. දැන් මේ සිංහල භාෂාව කතා කරන අයගේ එක එක ප්‍රදේශවලට අනුව භාෂා විලාසය වෙනස් වෙනවා. ඒ ප්‍රදේශවලට අනුව ඒගොල්ලන්ට ආවේණික වෙච්ච විවිධ හැඩ තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්නවා යම් යම් වෘත්තීන් අතර භාෂාවේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා අපේ රටේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා වෘත්තීය පදනම් කරගෙන විවිධ කුල ගෝත්‍රවලට බෙදීම් ඇති වෙලා තියෙනවා අපේ රටේ. ගොවිගම කුලය. ගොවිගම කුලය කියන්නේ ගොවිතැන් වැඩ කරන අයට. ඒ ගොවිතැන් වැඩ කරන අය ගොඩාක් වෙලාවට භාවිතා කරන භාෂාව කුමරෙදි භාවිතා කරන භාෂාව සහ ඒගොල්ලෝ සාමාන්‍ය විවාහරීදි ගන්න භාෂාව ඒ ගොවිතැන්ට සම්බන්ධ භාෂාවක් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒ වගේම තව කුලයක් තියෙනවා කරාව කුලය කියලා. දැන් මේ කරාව කුලය කියන කුලේ කට්ටිය කරන්නේ මසුන් ඇල්ලීමේ වැඩ. ඒ වගේම තව දුරාව කුලය කියලා තියෙනවා. ගහල කුලය, රොඩි කුලය අතීතයේදී විවිධ වෘත්තීන් හේතු කරගෙන එකම මිනිස් කොට්ටාසය කුල වශයෙන් බෙදීමකට ලක් වෙනවා. ඒ වෘත්තීන් අනුව ඒ කුල අතර භාෂාත්මක විවිධත්වයක් අපිට ඒ කාලේ ඉඳලම දක්නට ලැබෙනවා. සර්, එතකොට සක්කිලි කුලය මොනව කරන අයද? සක්කිලි කුලයකුත් තිබ්බා. මේ සක්කිලි කුලේ අය අපිට ලොකු සේවයක් ඉෂ්ට කරනවා. එයාලා කරන්නේ වැසිකිලි සුද්ධ පවිත්‍ර කරන එක. දැන් ඔය අපි ජැන්ඩි පහට ඇඳලා යන වැසිකිලි තියෙන්නේ, ඒවා පිරිසුදුවට තියෙන්නේ මේ සක්කිලි කුලයයි නිසා. හොඳයි, අපි තවදුරටත් මේ ප්‍රදේශ අනුව භාෂාවේ විවිධත්වය ගැන සාකච්ඡා කරමු. දකුණු ආසියාවේ ප්‍රධානම සංකල්ප දෙකක් තමයි කාස්ට් ඇන් ක්ලාස් කියලා කියන්නේ, කුලය සහ පන්තිය. ඉස්සර කාලේ අපි මේකට කිව්වේ ශ්‍රේණි කියලා, ස්කිල් වර්කර්ස්ලා ශිල්ප ශ්‍රේණි කියලා කිව්වා.
ජාති කියලත් කිව්වා. හැබැයි ඒවට උස් පහත් කියලා අර්ථ දීලා නැහැ. රජුට මාලා මල් මාලා හදලා දෙනකොට මාලා ගොතන ඒ ශිල්ප ශ්‍රේණියට කුලයට අයිති වෙනවා. රජුරට කඩු ඒවා පලියවල් හදලා දෙනකොට ඒ අය වෙනම. රජුරට මැටි බඳුන් හදලා දෙනකොට ඒක වෙනම කුලයක් හැටියට ස්ථාපනය වුණා. මේ පස්සේ කාලෙක ලංකාවේ සිරිපාදේදී මළු දෙකක් හැදුවා. ඉහළ කුලයට අයට එක මාලිකුත්, පහළ කුලයට අයට එක මාලිකුත් කියලා. මේ තත්ත්වයන් දැන් සද්ද නැතුව තියෙනවා. මේවා ඉන්විසිබල්, අදෘශ්‍යමානයි. හැබැයි ඉදිරියේදී මතුවෙනවා ආපහු. ඒ විතරක් නෙමෙයි, සමහර විශ්වවිද්‍යාලවල ඉස්සර කාලේ ඇතැම් කුලවල අයට විතරයි ආචාර මහාචාරකම් දුන්නේ, බඳෝ ගත්තේ, විවිධ රැකී රක්ෂාවලට ගත්තේ. තාමත් එහෙම තියෙනවා. එතකොට සමාජය, අපේ වගේ සමාජ දියුණු කරන්න අපි සමාජ ස්තරායනය කියලා ඔකට කිව්වේ, සෝෂල් ස්ට්‍රැටිෆිකේෂන් කියලා. සමාජය ඇතුලේ තට්ටු තට්ටු තියෙනවා. මේවා බිඳවට්ටන්න ඕනේ. ජාතිය, කුලය, ආගම, භාෂාව පදනම් කරගෙන මනුස්සකම් කියන එක අකාමකා දමනවා නම් කවදාකවත් ඉබඳු සමාජයක් දියුණු වෙන්නේ නැහැ. ළමයි මට විහිළු කරයිද? එහෙමකටද? නෑ ඉතින්. යන්ට එන්ට ගීල පාඩම් කරන්න අප්පා. උඹ පාඩම් කළලා හොඳ තැනකට ආවොත් තමයි අපිට හොඳ. මං උඹට හැමදේම දෙනවනේ. පලයන් ගිහින් පාඩම් කරපන්. ඒ බනිදිය ගත්තේ නැද්ද? මොකෝ උඹට ප්‍රශ්නයක්ද? ඇයිද ඉස්කෝලේ යන්නේ නැද්ද? අප්පා කොහොමද අපේ කුලයයි ලංකාවට ආවේ?
ඇයි අපිට සක්කිලි කියන්නේ? එම්බට එක ප්‍රශ්නයක්ද? හොඳයි, අපි ඊයේ උපසංස්කෘති ගැන කතා කරා. ඒ වගේම කුල වර්ග ගැන කතා කරා. අපි තවදුරටත් මේ කුල වර්ග ගැන අධ්‍යයනය කරද්දී මේ දකුණු ආසියාතික රටවලට හිමිවන විශේෂ ස්ථානයක්. පුද්ගලයාගේ සමාජ තත්ත්වය, සමාජ වටිනාකම මේ හැමදේම තීරණය කරන්නේ කුලය විසින්. කුලය වනාහි අන්තර්ජන්න දෙයක්. මේ යම් යම් කුලයන්ට සමාජිකයන් අතර එක එක සීමාවන් පැනවෙන බවත්, ඒ වගේම මේ කුලය දූරාවලියක් දනවන තත්ත්ව සමූහයන් ලෙසත් හැඳින්වෙනවා. ඒ වගේම ළමයි මේ විවිධ සන්දර්භයන්හි ආහාර ගැනීම, ලිංගික කටයුතු, මේ චාරිත්‍ර වාරිත්‍ර කිරීමේදී මේ වගේදී මේ උසස් සමාජිකයෙකු පහත් කුලයක පුද්ගලයෙකු හා ගැටීමෙන් එතන දූෂණ වීමක් සිදු වෙතයි පිළිගැනෙනවා. මේවා මේ මිනිසුන් අතර ඇති මතිමතාන්තර මිසක් මේ වගේ විද්‍යාත්මකව සත්‍යයක් නැහැ. කුමාරට ගහන්න එපා, වඳින්නම්. උඹලා අපිට වඳින්න ඕනේ තමයි. මතකනේ සර් කිව්වා? සක්කිලි ඉන්න ඕනේ සක්කිලි විදියට. උඹලට අපිත් එක්ක සම වෙන්න බෑ. තේරුණාද? තේරුණාද? මිනිස්සු විසින්ම හදාගත්ත මේ ජාති කුල ආගම් ભેද නිසා මිනිස්සුන්ගේම ජීවිත කොච්චර වෙනස් කරනවද? ඒකට හොඳම උදාහරණය සෙල්වමංක. සෙල්වමංකල් ආයේ කවදාවත් ඉස්කෝලේ ගියම නැද්ද? එතකොට යාළුව හම්බුනේ නැද්ද? කුමාර ඉඳලා හිටලා කතා කරනවා මත. අනිත් අය නම් මට මුණ ගැහුන්නේ. මට ඒවලා මුණ ගැහෙන්න ඕනකුත් නෑ මහත්තයා. වැඩක් නෑ නේ. කුමාර එනවද අංකල්ව බලන්න? එයා දැන් ලෝකෙ පරාදි කියන්න බෑ මාත්‍යා. දැක්ක දැන කරට අත දාලා මාත් එක හොඳට කතා කරනවා. මාත්‍යා කුමාර විතරයි මාත්‍යා මගේ කුලේ ගැන හිතන්නේ නැතුව මට සලකපු එකම මිනිස්සු. අතේ යන්නද? නෑ අංක. මම අතේ තේ කබුණා කතා කරේ නෑ, ඒකට තරහ වෙන්න එපා. මට ඒක හොඳ මදි කියලා හිතනවා අතේ. ඒ අංකල් හිතනවාද මමත් වික්‍රම වගේ පල් මෝඩේ කියලා?
ඉතාමත්ම පල්ලෙහා සියයි සම්මත කුලයක කෙනෙක් වෛද්‍යවරයෙක් වුණොත්. එතරින් එහාට ගියාම නීතිච්ච මහත්මයෙක් වුණොත්, ඉංජිනේරු මහත්මයෙක් වුණොත්, උසස් කුලවල පුද්ගලයන් පැමිණලා ඔහුට ඩොක්ටර් කියලා කතා කරන්නේ නැද්ද? ඩොක්ටර් කියලා කතා කරන්නේ නැද්ද? ගරු ඇමතිතුමා කියලා කතා කරන්නේ නැද්ද? අපි කවදාවත් අසරණව රෝහලක වැතිරලා සිටිනකොට අපි අහනවාද, අපිට ලේ අවශ්‍ය වුණාම මේ ලේ අපිට මේ ලේ දෙමළ ලේද, මේ ලේ සිංහල ලේද, එහෙම නැත්නම් කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ලේ ගොවිගම ලේද, එහෙම නැත්නම් මේ සලාගම කුලයේ කෙනෙක්ගේ ලේද මේ ලේ මට දෙන්න යන්නේ කියලා අපි මේව අහනවාද? මේව අපි අහන්නේ නැහැ. නමුත් අපි යම් යම් තැන්වල අපි ඉතාමත්ම නිලීනව තියාගෙන ඉන්න දේවල් අපි එළියට දාන්න උත්සාහ කරනවා. එවැනි උත්සාහයන්ට පැහැදිලිම බැටබැඳලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවතුල. මිනිස්සු හැටියට අපි සෙල්වම් මංකල්ට වෙච්ච අසාධාරණයට, ඒ වෙච්ච අහිමිවීම් වලට වග කියනවාද? මට මේ හම්බුනේ එක චරිතයයි. හැබැයි මේ වගේ තව කොච්චර මිනිස්සු ඉන්නව ඇද්ද? මොන ජාතියේ වුණත් මොන ආගමේ වුණත් මට තේරෙන විදිහට අපිට තියෙන්නේ එක කුලයයි. ඒ මනුස්ස කුලේ විතරයි. මං ඒත් බැලුවා අංකල් මොකෝ පරක්කු කියලා. මටත් අද හරිම සන්තෝෂ දවසක්. අංකල් ඉස්කෝල ගමන නැවතුවේ නැත්තම් කවුරු වෙන්නද හිතන් හිටියේ? මාත්‍යාවන් ඉස්කෝල යන දවස්වල පන්තිය පළවෙනි අයලාදී. මට ලොකු ආසාවක් තිබුණා. යුනිවර්සිටි ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කියමු කරා. අපේ අප්පටත් ලොකු රෝණාවක් තිබුණා ලොකු මිනිහෙක්ට. අංකල් ඒක අසාද බැඳි නැත්. මම කසාද බැඳලා ළමයි ඇදුවා නම් උණ්ඩ වෙන්නේ මට වෙච්ච දෙන්නේ මාත්‍ය. ඉතින් මම තවෙකට මගේ දුක දෙන්නේ නැතුව මට ඕනකම දුන එක මගෙන්ම නවත්තා. ඒකින්ද මම කසාද බැඳි නැහැ. குழியிலே அடவந்த வானத்து மின் விளக்கே ஆழியிலே கண்டெடுத்து அற்புதாகி முற்றே தொட்டில் மேலே முத்து மாலர் வண்ணப்பூவா விளையாட சின்ன தம்பி எச பாட குழியிலே அடவந்த. කුල ප්‍රශ්න නිසා ජීවිතෙන් වන්දි ගියපු මිනිස්සු, තමන්ගේ අනාගතය අඳුරු කරගත්ත මිනිස්සු, තමන්ගේ හීන බලාපොරොත්තු ඇස් ඉස්සරහම මගහැරුණු මිනිස්සු කොච්චරනං ඇද්ද? කිසිම තේරුමක් නැති බෙදීමක් නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද? අපි හැමෝම මිනිස්සුනේ කියලා අපිට හිතන්න පුළුවන් නම් මේ ලෝකේ කොච්චර ලස්සන වේවිද?